ආයුබෝවන් සුබ උදෑසනක් හරිදී හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්නවංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 50ක් රටින් පන්නන්න ඉඩ දීලා ඩොලර් බිලියන 2.9කට සිංගමන් යදින බව අද ටෙලිවැකියෙන් සංචාරකයන්ට රට එපා කරන ආණ්ඩුව ගැන සජිත් කියන කතාව ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව කාඩිනල් හිමියන්ට ප්‍රථමයෙන් දේශීය ප්‍රවෘත්ති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා මේ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට සහාය දෙන බවයි ජපානය පවසන්නේ මුදල් රාජමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුවට සහභාගී වී සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ෆූජි ඩයිජෝ සමග සාකච්ඡාවක් පැවැත්තුණා. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් මිත්‍රත්වය මෙන්ම සම්බන්ධතාවය එහිදී නැවත තහවුරු කළ අතර ශ්‍රී ලංකාව ලබා ඇති විශිෂ්ට ආර්ථික ප්‍රගතිය මෙහිදී ජපානයේ ඇගයීමට ලක් කෙරුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වය සහ ආර්ථික කළමනාකරණයද එහිදී පැසසුමට ලක් වූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් කිරීමට ජපානය අඛණ්ඩව කැපවන බවයි එහිදී සඳහන් කර ඇත්තේ. මේ අතර ලෝක බැංකුවේ පෞද්ගලික අංශයට සේවා සපයන ආයතනය වන ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ කලාපීය උපසභාපති රිකඩෝ පුලිටි සමගද රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාවකට එක් වුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවයි මෙහිදී අවධානයට ලක් වුණේ. මේ අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර සම්බන්ධයෙන් එම නියෝජිත කමිටුව සමග පැවති මූලික වටේ සාකච්ඡා අසාර්ථක වූ බවත් ඉදිරි සති කිහිපේ නැවත එකඟතාවයකට පැමිණීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් රජයේ නිවේදනය කර තිබුණා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 490 වැනි ටෙලිවැකිය. 500ට ළඟයි නේද? මේ 490 පුරා අප පෙන්වන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකාව කියන රට මෙහෙම හිඟමනට වැටෙන්න ඕන රටක් නෙවෙයි කියන එකයි. හොඳේ විශේෂයෙන් ලෝකේ සමහර රටවල් දුප්පත් වෙන්න ස්වභාවික සම්පත් හිඟකම, වරායවල් නැතිකම, කාන්තාර පැවතීම, යුද්ධ සිවිල් සටන් පැවතීම, නූගත්කම, සමහර ආගමික විශ්වාස, අන්තවාදී එවැනි බොහෝ කරුණු බලපාන බව අප සාධක සාක්ෂි සහිතව පෙන්වලා දුන්නා නේද? නමුත් අපේ රටට මේ කල ගියේ අන්ත දූෂිත දේශපාලන නඩයක් විටින් විට මාරුවෙන් මාරුවට මේ රටේ ධනය හොරා කෑම නිසා කියන එක අප තේරුම් ගත යුතුවම තිබෙනවා. හොඳේ අතිශය අකාර්යක්ෂම, දුර්වල, දූෂණය සහ වංචාවෙන් පිරුණු දේශපාලන නඩය හා රාජ්‍ය නිලධාරීන්ගෙන් සමහරුනුත් සමහර කූට ව්‍යාපාරිකයිනුත් එක්ව මේ රට මේ මහා ප්‍රපාතයට ඇදලා දැම්ම කියලා අපි සාක්ෂි සහිතව පහුගිය ටෙලිවැකිවලින් පෙන්වලා දුන්නා. ඩොලර් බිලියන ගණනින් ගිනි පොලියට ණය අරන් ඒ ණයවලින් කිසිදු මුදල් උත්පාදනයක් නැති මහා හිස් සෝබන ව්‍යාපෘති හදලා රට ණය කළ බව තාමත් තේරෙන්නේ නැති ටික දෙනෙකු හරි සිටීම ඇත්තටම ලැජ්ජාවට කරුණක්. හොඳේ ලැජ්ජාවට කරුණක්. ඩොලර් බිලියන 5ක ව්‍යාපෘතියක් ආරම්භ කරනකොට පුදපි ගමන්ම කාපියකා කිව්වසේ පටන් ගන්නට පෙරම ඩොලර් බිලියන 3ක් පහෙන් 3ක් හොඳේ පහෙන් 3ක් පිටරට ගිණුමක දාගෙන තමයි ගේම ආරම්භ කරන්නෙම හරිය. ඊට පස්සේ ඉතිරි කීයද? ඩොලර් බිලියන 2යි. හරිද? ඒ දෙකෙනුත් තව එකක් විතර වටේම ඉන්න සෙට් එකට හොරා කන්ට දෙනවා. වටේම ඉන්න සෙට් එකට හොරා කන්ට දෙනවා. ඊට පස්සේ ඉතිරි වෙන ඩොලර් බිලියන 1කින් තමයි අර 5කින් කරන්ට ඕනේ. 5ක ණයක් අරන් නේද කරන්ට ගත්ත වැඩේ කරන්නේ ඩොලර් බිලියන 1කින්. හරිද? 5ටම ණය ගෙවන්න ඕනේ, පොලි ගෙවන්න ඕනේ. ඕනම ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න, හොඳට මතක තියාගන්න, ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලංකාවට ආවොත් එක්කෝ 10% නැත්නම් 20% නැත්නම් 50%. හොඳේ
කොමිස් පගාව ඉල්ලනවාමයි. හොඳේ එහෙම කම්බහොරු සෙට් එකක් ඉන්න රටක් මේක නිලධාරිනුත් එක්ක හරි අද ඒ බව මුළු ලෝකෙම දන්නවා. ඒකයි ලැජ්ජාවට කරුණ. අපේ රටට වැදගත් ආයෝජනයක් අපේ රටට ප්‍රයෝජනවත් වැදගත් ආයෝජනයක් එන්නේ නැත්තේ ඇයි කියලා ජර්මානු වාණිජ හා කර්මාන්ත නියෝජිත පිරිසේ ප්‍රධානි මාරි ඇන්ටෝනියෝ අන්න හරි අපූරුවට කියලා තියෙන. හොඳේ ඇය මේ බව කියලා තියෙන්නේ ඩේලි මිරර් පුවත්පත සමග පැවති සාකච්ඡාවකදී. මාරි ඇන්ටෝනියෝ කියනවා දූෂණය හා අකාර්යක්ෂමතාව නිසා ආයෝජකින් ලංකාව තෝරගන්නේ නෑ කියලා. හරිද? දූෂණය සහ අකාර්යක්ෂමතාව නිසා ආයෝජකයෝ ලංකාව තෝරගන්නේ නෑ කියලා. හරිද? මේ කියන්නේ ජර්මානු ජාතික කාන්තාවක්. හොඳේ, ආයේ කුමන කතාද නේද? ඉතින් ජර්මානු ජාතිකයෙකු එහෙම කියනකොට තේරෙනවද මොන තරම් හොර දූෂිත නඩයක්ද මේ රට කරන්නේ, මේ රට කළේ කියලා? මේ රට පාලනය කරන්නේ මේ රට පාලනය කළේ කියලා නේද? ඒ විතරක් නෙමේ, ලෝකේ වටෙන්ම එන එක එක ජාතියේ ව්‍යාපෘතිවලට කියලා එහෙම ගත්ත ඩොලර් බිලියන 90 විතර පැනපු ණයක් දැන් අපිට තියෙනවනේ නේද? අඩුම ගානේ මේ ණය ඩොලර් බිලියන 90ෙන් අඩුම ගානේ ඩොලර් බිලියන 55ක් 60ක්වත් මේ දේශපාලන අපරාධකරුවන් සමහර නිලධාරීන් හා සමහර ව්‍යාපාරිකයින් සමග එක්ක හොරකම් කරලා විදේශ ගිනුම්වල තැන්පත් කරලා තියෙන බව මතක තියාගන්න. විදේශ ගිනුම්වල තැන්පත් කරලා තියෙන බව පරම සත්‍යයක්. හොඳේ, විශේෂයෙන් 2009 ඉඳලා 2014 කාලයේ තුල පමණක් ලංකාවෙන් අයතාලෙස පිටකළ මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 36ක් කියලා. හොඳේ, අපනයන හා ආනයනකරුවන්ට අදාළ ග්ලෝබල් ෆයිනෑන්ස් ඉන්ටග්‍රිට් වාර්තාව පෙන්වලා දෙනවා. හරිද? මේ වාර්තාව ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කරන එක. කරුණු කාරණා සාධක නැතිව මේ වගේ හෙළිදරව්වක් කරන්නේ නැහැ. මතක තියාගන්න, අපේ රටේ දේශපාලනඥයින් කීප දෙනෙකුත්, හරිද, දේශපාලනඥයින් කීප දෙනෙකුත් පැහැදිලිව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් ප්‍රකාශ කරලා තියෙනවා මේ රටෙන් මහා ධනස්කන්ධයක් පිටරට පන්නලා තියෙනවා කියලා. හරිද? එහෙම රටෙන් පන්නපු ඇමරිකානු ඩොලර් ප්‍රමාණය බිලියන 50කට වැඩි කියලා. හරිද? අපි නම් කියන්නේ මේ ප්‍රමාණය 60-70කටත් වැඩි කියලා. හොඳේ, ඔය තරම්ම හොරකම් කරපු රටක් මේක. හොරකම් කරන්න දීලා බකන් නිලාගෙන ඉන්න අපි, නිකම් බලාගෙන ඉන්න අපි ඩොලර් බිලියන 2.9කට දැන් අවුරුදු 2.5ක් තිස්සේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9කට සිංගමන් යදිනවා. හරිද? රටෙන් ඩොලර් බිලියන 60-70ක් හොරකම් කරන් ගිහිල්ලා විදේශ ගිනුම්වල දාගෙන ඉන්නවා. හරිද? 1000ක් කොන්දේසි වලට යට වෙලා දනින් වැටිලා ඩොලර් බිලියන 2.9 තාම ඉල්ලනවා. පොඩ පොඩ චුට්ට චුට්ට බින්දුව බින්දුව දෙන්නේ නේද? මොන කොන්දේසිද ඈ? මේක චෞර රාජ්‍යයක්. ඒ චෞර රාජ්‍යයේ දේශපාලුවන්, නිලධාරීන් හා සමහර ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු අත්වැල් බැඳගෙන තමයි මේ හොරකම වංචාව කරන්නේ කියලා කරුණා කරලා තේරුම් අරගෙන ඔබේ දරුවන්ගේ නාමයෙන්, ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ කාරණාව පිළි අරගෙන මේ හොර නඩය පන්නන්ටම ඕනේ කියන සිතුවිල්ල අදිස්ථානය ඇති කරගන්නට කියලා අපි ඔබෙන් අද ටෙලිවැකීන් ඉල්ලා සිටිනවා. වීසා පිළිබඳව පසුගියදා රජය ගත්තේ 90 තීන්දුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ හේතුවෙන් රටේ දියුණු වෙමින් පවතින සංචාරක කර්මාන්තය කඩා වැටීමකට ලක්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මහරගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ තවත් අධියරක් කොළඹ මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහාවිද්‍යාලයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එහිදී එම පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සූරුපන්ති කාමරයක් ලබා දීමද සිදු කෙරුණා. අපේ රට ගොඩේන එක ක්‍රමයක් තමයි සංචාරක කර්මාන්තය. දැන් ක්‍රමක්‍රමයෙන් සංචාරක කර්මාන්තය ඉදිරියට යනවා. විදේශිකින් විශාල ප්‍රමාණයක් අපේ රටට එන්නට පටන් අරන්. එවන් අවස්ථාවක මට නම් හිතාගන්න බෑ මේ රජයේ කටයුතු කරන ආකාරය. ඔබ දන්නවද, ඒ විදේශිකින්ට අය කරන වීසා ගාස්තුව හිටි හැටියේම වැඩි කරලා. දැන් මේකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? අපේ රටේ වර්ධනය වෙමින් පැවතුණු සංචාරක කර්මාන්තයත් ඇන හිටින තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා.
දැන් අපිට දැනගන්න ලැබිලා තිබෙනවා මේ වැඩිවීම එක හේතුවක් කරගෙන රුසියාවෙන් අපේ රටට එන්න තිබෙන සතියකට 800ක් ප්‍රමාණ විදේශීය සංචාරකයෝ දැන් නතර කරලා තිබෙනවා. මං අහන්නේ මෙහෙම වීසා ගාස්තු වැඩි කිරීමේ තීන්දුව తీරන ගන්නට පෙර රජය විද්‍යාත්මක ආකාරයෙන් විශ්ලේෂණයක් කරන්නේ නැද්ද? ඉතාමත්ම අමනෝඥ තීන්දුවක්. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට යුක්තිය ඉටු කිරීමේ හිලාවන ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගන්වා තිබෙනවා. 2019 වර්ෂයේ අප්‍රේල් මාස 21 වන පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමෙහිලා ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීම සිදු කෙරුණා. අපි ජාතික ජනබලවේගයේ විදියට අනිවාර්ය ප්‍රතිඥාවක් දුන්න කාඩිනල්තුමා ඉදිරියේ අපි මේ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී වැරදි කරුවන් වූ සියලු දෙනාට දේශපාලන වශයෙන් හෝ නිලධාරි වශයෙන් හෝ තරාතිරම නොබල අපි ඊට අදාළව අපරාධමය චෝදනා ගොනු කරන බව අදටත් එළිදරව් නොවෙච්ච කාරණා ප්‍රමාණයක් තියෙනවා. සැලකීතු සාක්ෂි ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඒ කරුණු කාරණා ප්‍රමාණයට විශේෂ විමර්ශනයක් කරනවා, විශේෂ පරීක්ෂණයක් කරනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ. මේ අතර සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමසීම සඳහා නැවත මෙලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් කැඳවීමක් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ හෙට එනම් අප්‍රේල් මාස 19 වන සිකුරාදා උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි. අපේ මේ සිරිල් ගාමිණී පියතුමාව CID එකට කැඳවලා තියෙනවා. අපි එක්තරා විදියකට වික්ෂිප්ත වෙලා තියෙනවා. ඇයි එහෙම කළේ කියලා, මොන කාරණාවකටද කියලා අපි දන්නේ නැහැ. මේවා යට එක එක කුමන්ත්‍රණ සිද්ධ වෙන බව අපි දන්නවා. මේ කුමන්ත්‍රණ දේශපාලන කුමන්ත්‍රණ වලට අපි අහුවෙන්නේ නැහැ. හේතුවක් සඳහන් කරන්න පුළුවන්. සඳහන් කරලා තියෙන හේතුව කියලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ අවස්ථාගත කරුණු ගැන මම දන්නවායි කියලා ඒගොල්ලන් තොරතුරු ලැබිලා තියෙනවා. ඒ ගැන විමසීමක් කරන්න තමයි ඉන්නේ කියන්නේ. 19 උදේ 10ට. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මින් නිමාවටපත් වෙනවා. හමුවෙමු මධ්‍යාහන 12ට. ඔබට සුබ දවසක්. රටි ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.